යාදත් වැලකතුවරේ ටෙක්න යුබ් චනල්ල ඇත එකෙති ම අද රත් එක් කතා කරන්න තන්න මේ මොකක්ද මේ මැක්කඩ්‍රස් ටේබල්ල ඇයි අපිට මේ මැක්කඩ්‍රස් ඕන හරිද ඉතින් අද අද මේක තම අපි මාතෘකාව ඉතින් මැක්කඩ්‍රස් ටේබල් එක හැදෙන විදිහ එතකොට මැක්කඩ්‍රස් ඇයි අපිට ඕන කියන එක අපි දැන් කතා කරමු මම මේ විදිහට ස්විච් එකක් අරගන්න ස්විච් එකට මම කනෙක්ට් කරගන්න කම්පියුටර්ස් හතරක් හරිද මම මේ කම්පියුටර්ස් හතර මේ ස්විච් එකත් එක්ක කනෙක්ට් කරගන්න විදිර මේ සුවිච්චත් එක් කනෙට් කරගෙන ම මේ පිසි සතරට එක IP අඩ සතරත් දාගන්න ඒවගේ ම මේ පිසි සතරේ මැක්කඩ්‍රසස් චේන්ජ් කරගන්න හරි මෙතන ඩෙස්ටොප් කෙනෙකට කියලා මෙතන IP කෙනෙකට ගියොත්තේම මට මෙතන මේ මගේ IP අඩ්‍රස් කම්ෆික් කරන්න ලා මෙතන 192.168.1.1 කියන IP එක ගන්න හරිද 192 රේන්ජ් එකෙන් අරගන්න හරිද ඊපස්සේ මෙතන PC එක හරි මන් දෙවෙනි PC එකටත් දාගන්න ඩෙස්ටොප් එකට ගිහිල්ලා 192.168.1.2 කියන IP එක ගන්න සබ්නෙට් එකක් දාගන්න හරිද තුන්වෙනිකටත් ඇවිල්ලා මෙන්න මේ විතර වෙලා 3 කියලා දාලා මේක සබ්නෙට් එක මේ විතර දාගන්න. හතරවෙනි PC එකටත් ඇවිල්ලා හතරවෙනි PC එකේ IP configuration IP config කරලා ඇවිල්ලා මේ විදියට අපේ sorry 4 කියලා දාගෙන මෙන්න මේ විදියට අපේ IP address එකේ subnet mask එක config කරගන්න. ඊට පස්සේ මම මෙතන මේ IP address වල මේ PCs වල තියෙන MAC addresses එක පොඩ්ඩක් change කරමු. MAC address ටිකක් change කරගන්න. හරිද? මම මෙතන fast ethernet config කියන ෆයිල් එකට ඇවිල්ලා මම මෙතන මේ fast ethernet කියන තැනට ඇවිල්ලා මෙතන මේ MAC address කියන එක සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා මෙතන මේ තියෙන MAC address කියන එක සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා MAC address එක මෙතන අයින් කරලා දාලා මම මෙතන .4.1 කියලා දාගන්න. මෙතන මේ MAC address එක වැඩ කරයි කියලා. හරි ඒක වැඩ. හරිද? ඊට පස්සේ මම මෙතන මේ දැන් මෙතන computer එකට එක කියලා ගත්තේ. මෙතන දෙකනේ අරගත්තේ. මම මෙතන දෙකෙනි එකටත් ඇවිල්ලා මේ config කියන තැනට ඇවිල්ලා මම මෙතන fast ethernet කියන එකට ඇවිල්ලා මම මේ විතර මේ paste කරලා මම එක දෙක කියලා change කරගන්න. හරිද? MAC address එක. එතකොට දැන් මේක 1 මේක 2 මේක 3 එක. මේක 3 PC එකට ඇවිල්ලා මම 3 PC එකටත් ඇවිල්ලා interface එක මේ විදිහට ඇවිල්ලා මම මෙතන MAC address එක change කරගන්නා. ඒක 3 කියලා. හරිද? ඊට පස්සේ මම මෙතන හතරවෙනි PC එකටත් ඇවිල්ලා හතරවෙනි PC එකේ config කියන තැනට ගිහිල්ලා fast ethernet 0 කියන එක උඩ click කරලා මම මෙතන MAC address එක change කරගන්න 4 කියලා. හරිද? දැන් මම පළවෙනියටම මෙන්න මේ switch එක ඇතුළට ගිහිල්ලා CLI එක ඇතුළට ගිහිල්ලා මේ MAC addresses අපිට බලා ගන්න පුළුවන් මේ switch එකක් learn කරලා තියෙන MAC address. MAC address එකක් කියලා කියන්නේ මේ PC වල unique identity එක. ඒ කියන්නේ අපේ MAC address කියන ඒවා මේ ලෝකෙ කිසිම ඒ කියන්නේ හැම device එකකටම එකින් එකට වෙනස් වෙනවා. හරිද? පළවෙනි part එකේ තියෙන MAC address එක මම MAC address කියන වෙනම video එකක් කරන්න මට මේ වෙලාවේදී MAC address ඔයාලට මේ වැඩ learn කරගන්න හැටි උගන්වන්නයි ඕන. MAC address එකේ පළවෙනි part එක අපි අරගන්නවා. කියන්නේ vendor ID එක. ඒ කියන්නේ ඔයාගේ device එක Apple නම් Apple ලගේ MAC address ID එක තමයි පළවෙනි ඒ part එකේ තියෙන. දෙවෙනි part එකේ තමයි ඒ කට්ටිය අර generate කරන ඒ ID එක මේවා වෙන්නේ. කියන්නේ ඒ device එකෙන් device එකට වෙනස් වෙන ID එක තියෙනවා. ඉතින් මම මෙතනදී MAC address ගැන හිම අරගත්තේ නැහැ. කෙලින්ම මම MAC address එක මේ විදිහට 00000000001 කියලා අරගත්තා. මේක 2 කියලා ගත්තා. මේක 3 කියලා ගත්තා. මෙතන එක 4 කියලා ගත්තා. හරිද? මට දැන් මේ switch එකක MAC address, කියන්නේ අපි MAC address එක කියන්නේ අපි දැන් IP address එකකින් මෙතනට communicate කරොත් එහෙම. මෙතන PC එකේ ඉඳන් මෙතනට communicate කරොත් එහෙම මෙයා මොකද වෙන්නේ මෙතන ඉඳන් මෙතනට පින් කරපුවම මේ ස්විච් එක MAC address learn කරගන්නවා. මේ MAC address learn කරගෙන තමයි එයා හරි direction එකට communication එක කරන්නේ. මම කලින් වතාවකත් video එකක් කරා switches hub routers කියන video එකක්. sorry switches hub or routers කියන මේ තුන ගැන video එකක්. ඒ video එකත් අනිවාර්යෙන් බලන්න. මෙයා කොහොමද මේ IP addresses වලට يعني හරියට මෙයා communicate කරන්නේ. ඉතින් මේ හරියට communicate කරන්න මෙයා use කරන දේ තමයි MAC addresses කියන එක මේ MAC address එක learn කරනවා. මෙයා මේ PC එකේ MAC address එක මේ switch එකෙන් learn කරනවා. එතකොට මේ switch එක දන්නවා මේ PC එක මොකද්ද කියලා. හරිද? එතකොට මෙතන PC එකේ MAC address එක මෙයා learn කරනවා. හරිද? එතකොට මෙතන switch එක දන්නවා මේ PC එකේ MAC address එක මොකද්ද කියන එක. ඉතින් මම මෙතන switch එක උඩ click කරගෙන show MAC address table කියලා ගහුවොත් එහෙම show mac address table කියන command එක ගහලා enter කරොත් එහෙම දැන් මෙයා මේ mac addresses ගොඩක් learn කරගෙන තියෙනවා. මම මේකේ කතාවක්
රීබූට් කරගන්න රීලෝඩ් කරගන්න මොකද ඒකට හේතුව අර කලින් මැක් ඇඩ්‍රස්ස් ටිකත් මෙයා ලර්න් කරලා තියෙනවා හරිද මේ විනාඩි ගානක් යනකොට මේක රිමූව් වෙලා මේ මැක් ඇඩ්‍රස් ටේබල් එක හැම වෙලෙම චේන්ජ් වෙනවා හරිද දැන් මම මේ කයිම සරක් රීලෝඩ් කරගන්න මම ප්‍රිවිලේජ් යූස මෝඩ් එකෙන් ප්‍රිවිලේජ් මෝඩ් එකට ෂෝ මැක් ඇඩ්‍රස් ටේබල් කියන කමාන්ඩ් එක ගහලා එන්ටර් කරගන්න ආ දැන් මේක බැලුවොත් එහෙනම් මෙයා කිසිම මැක් ඇඩ්‍රස් එකක් ලර්න් කරලා නැහැ හරිද දැන් මේක බැලුවොත් එහෙනම් මේ මැක් ඇඩ්‍රස් ටේබල් එක මේකේ එම්ටි හරිද මම දැන් මොකද කරන්නේ මෙතන කම්පියුටර් එකේ ඉනක් දැන් මෙතන මේ මෙතන මේ තියෙන පැකට් එකක් අරගෙන මේ ICMP පැකට්ස් යවන්න පුළුවන් මම මෙතන කම්පියුටර් එකේ නම් මෙතන කම්පියුටර් එකට මැසේජ් එකක් යවනවා ඒක ෆේල් කියලා වැටුණා පළවෙනි මැසේජ් එක නිසා මම මෙතන යගේ ඉනන් ආයමස්තරයක් මැසේජ් එකක් දාන්න ආ ඒක සක්සස්ෆුල් කියලා වැටුණා අපිට පේන්නේදී මේක සක්සස්ෆුල් කියලා වැටුණා හරිද දැන් මම මෙතනට ගිහිල්ලා බැලුවොත් එහෙම show mac address table කියන එක ගහලා බැලුවොත් එහෙම ආ මෙයා ලර්න් කරලා තියෙනවා FA01 එක කනෙක්ට් වෙලා තියෙන්නේ වෙන්නේ මේ මැක් ඇඩ්‍රස් එකට 0003 කියන මැක් ඇඩ්‍රස් එකට එකනේ FA01 එක කනෙක්ට් වෙලා තියෙනවා මැක් ඇඩ්‍රස් එක මොකද්ද 003 FA01 එක 003 වලට කනෙක්ට් වෙලා තියෙනවා FA01 එක FA04 එක කනෙක්ට් වෙලා තියෙන මැක් ඇඩ්‍රස් එක තමයි 004 මේ ස්විච් එක ලර්න් කරා මේ දෙන්නගේ MAC addresses මේ PCs වල MAC addresses hub එකට බෑ මේ විදිහට MAC addresses ලර්න් කරන්න. ඒක නිසා තමයි hub එක හැම පැත්තරම් flood කරන්නේ. එයාගේ යන packets. හැබැයි ස්විච් එකක් එයාගේ packets flood කරන්නේ නැහැ. මොකද මේ MAC addresses මේ ස්විච් එකෙන් ලර්න් කරනවා. හරිද? අර PC එකේ MAC address එක මෙයා දන්න. يعني මෙතන PC එකේ MAC address එක මෙයා දන්න මත අපරාද. හරි මෙතන PC එකේ MAC address එක තියෙන්නේ මෙතන මේ PC එක තියෙන MAC address එක තියෙන්නේ මෙන්න මේ PC එකේ MAC address එක තියෙන්නේ මෙන්න මේ PC එකේ MAC address එක මෙතන computer එකෙන් learn කරා මම ICMP packet එකක් යවුවාට පස්සේ ඊපස්සේ මෙතන තියෙන PC එකේ තියෙන MAC address එකත් මේ switch එක learn කරා මම අර ping message එක කරාට පස්සේ හරිද මම දැන් ඇවිල්ලා මේකට ඇවිල්ලා මේ විදියට ගහලා show MAC address table කියන එක ගහලා බලුවොත් එහෙම අර මං කියවනේ ද විනාඩි ගානකින් මේක අයින් වෙලා යනවා කියලා. ඒ විදිහට තමයි මෙතන ඉඳන් ආයමස්සරයක් මම මෙතන පැකට් එකක් යවා ගන්න. මෙතන සක්සස්ෆුල් වෙනවා. ආයමස්සරයක් show mac address table කියන එක ගහලා බලුවොත් එහෙම මේ 01 එක මෙයා ලර්න් කරලා දිනවා. එතකොට 04 එක මේ mac address එක ලර්න් කරලා දිනනවා. මම දැන් මෙතන ඉඳන් මම මේ ඔක්කොම ටික අන්සර් ගන්න. මම මෙතන ඉඳන් මෙතන ඉඳන් මෙතනට ICMP packet එකක් යවන්නා. එකක් successful වුණා. මම මෙතන switch එකට ඇවිල්ලා ආයමස්සරක් show mac address table එක. ඔයාලට මේ previous commands. හරිද? ඔයාලට previous commands අරගන්න ඕන නะ. ඔයා type කරා කියමුකෝ show run කියන command එක. ආයමස්සරක් ඔයාලට මේ command එකම run කරගන්න ඕන නම් ඔයාලට මේ ඔයයි keyboard එකේ තියෙන up arrow key එක. Up arrow key එක press කරපුවම ඔයාලට කලින් තියෙන command එක අපි කලින් type කරපු command එක type කරන්න නැතුව අරගන්න පුළුවන්. ඔයා තව වතාවක් මේක type කරොත් එහෙම කියන්නේ ආයෙ වතාවක් ඔය අපරෝ කී එකට එන්ටර් කර මේ ප්‍රෙෂ් කරොත් එහෙම ඔයාලට ඊට කලින් ඔයා ටයිප් කරපු කමාන්ඩ් එක ගන්න පුළුවන්. ඉතින් අපිට මේ වැඩ කරනකොට මේක ලේසි. ඉතින් මම show mac address table කියන කමාන්ඩ් එක අරගත්තේ. මගේ මේ අපරෝ කී එක මම කලින් වතාව එක වතාවක් මේක ටයිප් කරානේ. ආයෙ මට මේක ටයිප් කර කර ඉන්න ඕනේ. අපරෝ කී එක ඔබලා මට කලින්. ඒ කියන්නේ මගේ history එකේ save වෙලා තියෙන මේ කමාන්ඩ්ස් අරගන්න පුළුවන්. හරියට නිකන් Linux වල වගේ. Linux වල පාවිච්චි කරලා දිනනවනේ Linux වලත් ඕකම කරන්න පුළුවන්. හරිද? මොකද මේ කොහොමත් මේ Cisco switches එතකොට Cisco routers වල මේ කට්ටේ Linux operating system එකක් තමයි මේකේ ඇතුලේ run වෙන්නේ. හරිද? එතකොට show mac address table කියන එක ගහලා මම මේ විදිහට enter කරොත් එහෙම දැම්ම යා මොකද වෙලා තියෙන්නේ මේ switches හතරම මේ switches හතරේ connect වෙලා තියෙන මේ port හතරට connect වෙලා තියෙන mac address හතර හරියටම learn කරලා තියෙනවා. ඉතින් මේ mac address through තමයි මෙයා හරියටම communicate කරන්නේ මෙන්න මේ devices සුත් එක්ක. එතකොට දැන් මෙයා දන්නවා මෙයා දන්නවා මෙතන PC මෙතන PC එකේ එක මේ switch එක දන්නවා මෙතන PC එකේ එකත් මේ switch එක දන්නවා MAC addresses දන්නවා ඉතින් MAC address ගැන මට කතා කරන්න ඕන වෙන වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න subscribe කරන්න like කරන්න ඉතින් හැමෝටම thank you